SLCS YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක එකතු වෙන ඔයගොල්ලන්ට පුළුවන් පියවරෙන් පියවර සරලව chess ක්‍රීඩාව ඉගෙන ගන්න. අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක තමයි මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා pawn end game සම්බන්ධ. Pawn end game වල තියෙන මූලික සිද්ධාන්ත තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. අපි අපේ ක්ලිප් එකේ පළවෙනි puzzle එකට අපි යනවා. ඔයගොල්ලන්ට මේ puzzle එක තමයි පළවෙනි puzzle එක විදියට ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. මේ puzzle එක white to play and win. ඔයගොල්ලන්ට ඕනෑම puzzle එකක් දුන්න ගාම මතක තියාගන්න, වීඩියෝ එක ෆෝස් කරන්න, ඔයගොල්ලොන්ගේ answer එක මොකක්ද කියලා මුලින් හිතන්න. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. right? ඔයගොල්ලෝ හිතලා බැලුවද ඔයගොල්ලන්ගේ answer එක මොකක්ද කියලා? right? okay. එහෙමනම් මේ puzzle එකේ answer එක මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා. මුලින්ම මේ puzzle එක දුන්න ගාම ඔයගොල්ලෝ මුලින්ම කරන දේ තමයි pawn queen කරන්න පුළුවන්ද, කිනුයි pawnයි movement ඇද ඇද hitting ඇද calculate කරන්න බලන්න, pawn promote කරන්න පුළුවන්ද කියලා. ඒ ඇත්තටම අපි හරිම පියවර ඔයගොල්ලෝ දැනගෙන හිටියොත් ඔයාලට හරියට ලේසියෙන්ම ඔයගොල්ලන්ට මේ pawn promote කරන්න පුළුවන්ද බැයිද කියලා ඉගෙන ගන්න පුළුවන්. මේකට තමයි කියන්නේ rule of the square. එහෙමත් නැත්නම් චතුරස්‍රේ නීතිය. එහෙමත් නැත්නම් හැමෝම කියන විදිහට magic square එක. අපි බලමු කොහොමද මේ magic square එක ගහලා හරියටම pawn promote කරන්න පුළුවන්ද බැරිද කියලා ඉගෙන ගන්න කියලා. right? මම මේ puzzle එකේ ඉන්න තැන ඉඳලා diagonal එකක් ගහනවා. මේ pawn ඉන්න තැන ඉඳලා ඊට පස්සේ ඒ අබ square එකක් අදිනවා. මේ square එක ඇතුලේ ප්‍රතිවාදියාගේ king ඉන්නවා නම් මේ pawn ව ඒ king-ට අල්ලන්න පුළුවන්. මේ square එකෙන් පිට නම් ඉන්නේ, මේ square එකෙන් පිට නම් opponent ගේ king ඉන්නේ, මේ king-ට මේ pawn ව අල්ලන්න බැහැ. ඉතින් මේ ස්ක්වයර් එක ගැව්වම අපිට සරලවම පේනවා මේ ස්ක්වයර් එකෙන් පිට තමයි මේ ඔපෝනන්ට් ගේ king ඉන්නේ. එහෙනම් මට ලේසියෙන්ම මේ pawn push කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ king ව ලං වෙයි. අපිට move එකෙන් move එක මතක තියාගන්න අලුත් puzzle එකකට තමයි ඔයගොල්ලෝ මුහුණ දෙන්නේ. ඉතින් අලුත් puzzle එකකට නැවතත් ඔයගොල්ලන්ට ස්ක්වයර් එක ගහලා check කරලා බලන්න පුළුවන් මේ king ට මේ pawn අහුවෙනවද නැද්ද කියලා. ස්ක්වයර් එකෙන් පිට ඉන්නේ මේ king, ඒක නිසා ඔයගොල්ලෝ දන්නවා මේ king මේ pawn අල්ලන්න බැහැ කියලා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් pawn push කරන්න. යා king ලඟ වෙයි මේ ආකාරයට ඔයාලට පුළුවන් ලේසියෙන්ම pawn promote කරගන්න queen කෙනෙක් විදියට. right? මේ පළවෙනි puzzle එකෙන් ඔයගොල්ලන්ට rule of the square තමයි මම කියලා දුන්නේ, චතුරස්‍රේ නීතිය. ඔයගොල්ලන්ගේ දෙවෙනි puzzle එක තමයි මෙන්න මේ puzzle එක. මේ puzzle එක white to play and win. ඔයගොල්ලන්ට මුලින්ම puzzle එක හම්බ වුණ ගාම ඔයගොල්ලෝ මේකේ answer එක මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ. මුලින්ම වීඩියෝ එක ෆෝස් කරලා answer එක මොකද්ද කියලා check කරලා බලන්න. ඊට පස්සේ වීඩියෝ එක play කරලා ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න. ඊගාව puzzle එකට අපි කියලා දෙන්නේ, අපි මුලින්ම කිව්වා rule of this graph magic square එක ගහන්න ඕනේ. ඇත්තටම මේ pawn ට කොටු දෙකක් එකපාර අදින්න ස්ටාර්ට් කරපු නැති pawn කෙනෙක් නිසා පළවෙනි පාර කොටු දෙකක් අදින්න පුළුවන් නිසා square එක ගහද්දි එක කොටුවක් ඉස්සරහා ඉන්න විදියට හදලා තමයි, ඒ කියන්නේ එකපාරක්වත් push නොකරපු pawn කෙනෙක් ඉන්නවා නම් magic square එක ගහන එක කොටුවක් ඉස්සරහා ඉන්න හේතුව තමයි මොකද ඒ pawn ට එකපාර කොටු දෙකක් අදින්න පුළුවන් නිසා. right? අපි square ගහුවම ගොඩ ලේසියෙන්ම පේන මේ king ඉන්නේ square එක ඇතුලේ තමයි මේ king ඉන්නේ. ඒක නිසා මේ pawn push කරොත් ලේසියෙන්ම මේ king ට මේ pawn අල්ල ගන්න පුළුවන්. මම example එකක් විදියට ඒක මම ඇදලා පෙන්නුවා. මේ ලේසියෙන් මෙයාට පුළුවන් මේ king ව king ඉන්නේ මේ pawn ව promote කරපු ගාම අවසාන මොහොතේ ආයාගේ එයා king ට පුළුවන් මේ pawn ව අල්ල ගන්න. ඒක නිසා මතක තියාගන්න මේ square එක ඇතුලේ නම් මේ king ඉන්නේ, මේ pawn push කරන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? දෙවෙනිට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා opposition කියන්නේ මොකද්ද කියලා. මේ ඊගාවට ඔයගොල්ලෝ අදින්න ඕන opposition. opposition කියන්නේ king ගේ ප්‍රතිවාදී king එක මූණට මූණ තියෙන අවස්ථාවට තමයි කියන්නේ opposition කියලා. opposition එක අහුවෙලා තියෙනවා එක්කෙනට, ඒ වගේම opposition එක අහුවෙලා නැති එක්කෙනෙක් ඉන්නවා. අහුවෙලා තියෙන එක්කෙනා තමයි මේ වෙලාවේ අදින්න නැති එක්කෙනා. ඒ කියන්නේ අදින්න නැති එක්කෙනාට මූණට මූණ තියේදී අදින්න නැති එක්කෙනාට
හොඳයි අදින්න තියෙන කෙනාට හොඳ නෑ මේ වෙලාවේදී බ්ලැක්ට තමයි අදින්න තියෙන බ්ලැක්ට ඒ කියන්නේ හොඳ නැහැ බ්ලැක් ඇද්දාම ආපහු අලුත් පොසිෂන් එක අලුත් පසල් එක ඒ කියන්නේ මූ එකකින් මූ එකට අලුත් පසල් එකකට ඔයගොල්ලන්ට මුණ දෙන්න වෙනවා ඉත්තන්ගේ පිහිටුම පළවෙනි මූ එකේට කලින් තිබ්බ ආකාරයට වඩා වෙනස් දැන් එතකොට අපි අලුතෙන් අදෙද්දි ස්ක්වයර් එක ගහන්න ඕනේ මැජික් ස්ක්වයර් එක ගහනවා අපි චෙක් කරලා බලනවා කිමු ස්ක්වයර් එක ඇතුලේද නැද්ද ඉන්නේ කියලා ස්ක්වයර් එක ඇතුලේ ඉන්නේ එහෙනම් අපිට මේ පොන්න පුෂ් කරන්න බෑ එහෙනම් දෙවෙනි ඔප්ෂන් එක අපි පාවිච්චි කරනවා අපොසිෂන් මුණට මුණ තියෙද්දි අදින්න තියෙන කෙනාට හොඳ නෑ අපෝනන්ට් පොන්ට ලං වේවි අපි ඔපොසිෂන් එක මේන්ටේන් කරනවා ඔන්න දැන් අපෝනන්ට් බැහැ ඔපොසිෂන් එක මේන්ටේන් කරන්න මොකද මේ ස්ක්වයර් එකට අපිට මේ පොන් ගේම් ත්‍රෙඩ් වෙලා තියෙන්නේ. එහෙමනම් එයාගේ කින්ට වෙනවා. මෙන්න මේ කොටුවට දාලා පොන්ට් ඇටැක් කරන්න. එතකොට අපි මූ එකේ මූ එක අලුත් පසල් එකක් කියලා කියන්නේ. දැන් අපි මුලින්ම පසල් එකේ මැජික් ස්ක්වයර් එක ගහනවා ස්ක්වයර් එකෙන්. දැන් ඉන්නේ ඔපොනන්ගේ කින් පිට. ඒක නිසා අපට පුළුවන් ලේසියෙන්ම මේ පොන් එක ප්‍රොමෝට් කරන්න පොන් විදියට. අපි ඊගා පසල් එකට මාරු වෙනවා. තුන්වෙනි පසල් එක තමයි මෙන්න මේ පසල් එක. මුලින්ම white play and win ඔයගොල්ලෝ වීඩියෝ එක ෆෝස් කරන්න ඔයගොල්ලන්ට පුළුවන් ද කියලා හිතලා බලන්න ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න මේක පස්සේ ලගේ king වැත්තටම ඉන්නේ ස්ක්වයර් එක ඇතුලේ කොහොමත් ඔපොසිෂන් තමයි අපිට දාන්න තියෙන try එක මුනළු මුන දෙති අදින්න තියෙන එකලට හොඳ නැහැ ඒ කියන්නේ දැන් අදින්න තියෙන ඔබවන්ට පුළුවන් මේ ස්ක්වයර් එකට හරි අනිත් පැති ස්ක්වයර් එකට හරි අදින්න දෙකෙන් ඕනම ස්ක්වයර් එකට අදින්න ඔයාලට පුළුවන් king ගේ පිහිටුමට ප්‍රතිවිරුද්ධ දිශාවට අපේ king මාර්ගගෙන යන්න ඒකට කියනවා අපි මොකක් කියලාද අවුට් ෆ්ලෑන්ක් කරනවා කියලා. අවුට් ෆ්ලෑන්ක් කරනවා කියන්නේ king ගේ පිහිටුමට ප්‍රතිවිරුද්ධ දිශාවට අපේ king එක කොටුවක් හරහාට රැගෙන යන එකට තමයි කියන්නේ අවුට් ෆ්ලෑන්ක් කරන. එතකොට අපට අවස්ථාව හම්බ වෙනවා pawn ව push කරන්න. මේ පැත්තට ගියොත් අපිට මේ ආව king ව හරහාට ඇදලා ලේසියෙන්ම මේ pawn ව promote කරගන්න පුළුවන්කම් හම්බ වෙනවා. අපෝනන්ගේ king මෙන්න මේ පැත්තට ඇද්දොදී ඒත් අපිට ලේසියම අනිත් පැත්තට මෙන්න මේ ස්ක්වයර්කට ඇදලා අවුට් ෆ්ලෑන්ක් කරලා මේ sorry ලේසියෙන්ම මේ පෝන් එක ක්වීන් කරගන්න පුළුවන්. right අපි පසල් එකේ ආන්සර් ගෙවුවා නම් අපි ඊගාව පසල් එකට යනවා. ඊගාව පසල් එක තමයි මෙන්න මේ පසල් එක. මේ පසල් එක අදින තියෙන්නේ white to play and win මතක තියාගන්න වීඩියෝ එක ෆෝස් කරන්න. ඔයගොල්ලෝගේ ආන්සර් එක හිතන්න. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන්. මේකේ ආන්සර් එක තමයි මුලින්ම ස්ක්වයර් එක ගහලා බලනවා. ස්ක්වයර් එක ඇතුළේ පොන් කිකින් ඉන්නවා. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම පොන පුෂ් කරන්න බෑ. පොන පුෂ් කරොත් ඉතින් ආට ලේසියෙන්ම මේ කිං එක පොන කපා ගන්න පුළුවන්. එහෙමනම් දෙවෙනි ඔප්ෂන් එක විදිහට අපි පාවිච්චි කරන්න යනවා ඔපොසිෂන්. මුණට මුණ අදින්න තියෙනවා. අදින්න තියෙන එකනට තමයි හොඳ නැත්තේ. මෙතෙන්දී ඔපොනන් try කරනවා ට්‍රික් එක මෙන්න මේ ස්ක්වයර් එකට තමයි ඔපොනන් අදින්න try කරන්නේ. එතකොට මම වැරදිලා හරි ඔපොසිෂන් මුණට මුණ අදින්නේ නැතුව මෙන්න මේ ස්ක්වයර් එකට ආවදී යාට ලේසියෙන්ම ගේම් එක draw කරගන්න පුළුවන්. මට අනිවාර්යයෙන් මෙතන ඉඳලා මේ ස්ක්වයර් එකට ආම ස්ටේල්මේට් පොෂන් එකක් තමයි හම්බ වෙන්නේ. ඒක නිසා යා මෙතෙන්ට ගියාම දැන් අපි අනිවාර්යයෙන්ම අදින්න ඕන මූ එක තමයි ඔපොසිෂන් කියන අවස්ථාවට මුණට මුණ තියෙද්දි අදින තියෙන එක අදින තියෙන ඔපොනන්ට් කරන එක තමයි වා කරන්න ඕනේ. ඔපොනන්ට් මේ ස්ක්වයර් එකට කොහොමද යන්න බැහැ හේතුව තමයි ස්ක්වයර් එකෙන් පිටට යන නිසා මැජික් ස්ක්වයර් එකෙන් පිටට යන නිසා ඔපොනන්ට් ලේසියෙන් පුෂ් කරන්න පුළුවන්. නිසා යා අනිවාර්යයෙන්ම දෙන්ට ඒ ඊට පස්සේ ඔපොනන්ට් මට පුළුවන් ඔපොසිෂන් අරගන්න ඊට පස්සේ ඔපොනන්ට් කිං වැද්ද ගන්න මට පොන පුෂ් කරන්න ඔපොනන්ට් ස්ටේල්මේට් වෙන අවස්ථාව එන්නේ නැහැ. දැන් මොකද යාට ස්ක්වයර් එකක් ඉතිරි වෙලා තියෙනවා. ආ ස්ක්වයර් එකට දැම්ම මට කිං ඉස්සරහට ඇදලා ලේසියෙන්ම මේකේ ආන්සර් එක පොන ප්‍රොමෝට් කරගන්න පුළුවන්. right අපි අපේ ඊගා පසල් එකට යනවා. ඒ ඊගා පසල් එක තමයි මෙන්න මේ පසල් එක I to play and win. මුලින්ම වීඩියෝ එක ෆෝස් කරන්න ඔයගොල්ලෝගේ ආන්සර් එක හොයන්න පුළුවන්ද කියලා චෙක් කරලා බලන්න. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. මම කිං ව අදිනවා. දැන් මට අදින්න අනිවාර්යයෙන්ම කිං ව තමයි අදින්න වෙන්නේ. මොකද මම ෆෝන පුෂ් කරලා තියෙන ස්ක්වයර් එක ඇතුළේ ඉන්න නිසා ලේසියෙන්ම ඔපොනන්ට් පුළුවන් කිං මේ ෆෝන අල්ල ගන්න. ඒක නිසා මට කිං ව අදින්න වෙනවා. දැන් ඔපොනන්ට් ඔපොසිෂන් අල්ල ගන්නවා. එතකොට අදින්න තියෙන එකනට හොඳ නැහැ. දැන් ඇත්තටම අදින්න තියෙන දැන් මට y2 වයිට් තමයි අදින්න දෙන්නේ. එතකොට ඔපොසිෂන් එක නැත්තේ මට වෙනවා.
එතකොට හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔපොනන්ට් එක මේන්ටේන් කරන්න විදියක් නැහැ. මෙන්න මේ ස්ක්වයර් එක මගේ පෝන් ගේම් ෆ්‍රෙෂර් කරගෙන ඉන්නේ. ඒක නිසා ඔපොනන්ට් මොකක් හරි මොකක් ඇල්ලගම දැන් මම පොසිෂන් අරගෙන කින් මැද්දලා ඊට පස්සේ පෝන් පුෂ් කරාම එයාට මෙන්න මේ ස්ක්වයර් එකට ගියපු ගාම මට පෝන් පුෂ් කළා. මගේ කින් මැද්දලා ලේසියෙන්ම මේ පසල් එකේ පෝන් ප්‍රොමෝට් කරන්න පුළුවන්. අපේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක තමයි මේ වීඩියෝ ක්ලිප් එක. මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයගොල්ලන්ට කරේ ෆෝන් එන් ගේම් සම්බන්ධයෙන් තියෙන මූලික සිද්ධාන්ත තමයි. මේකෙන් මම හිතනවා ඔයගොල්ලෝ මූලික සිද්ධාන්ත සම්බන්ධයෙන් දැනීමක් ලැබුවා කියලා. අපේ චැනල් එකත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. අපේ චැනල් එක ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයගොල්ලෝ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක හැබැයි බෙල් අයිකන් එකක් තියෙනවා. ඒ බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔයගොල්ලන්ට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගාම නොටිෆිකේෂන් එක ගේන්න ගන්න පුළුවන්. අපව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, දක්ෂ චෙස් ක්‍රීඩකයෙක් වෙන්න ඔයගොල්ලන්ට ඕන නම් දිගටම SL Chess YouTube channel එකට එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඔයගොල්ලන්ට එක දිගටම එකතු වෙන මම ඔෂීන් සිල්වා. Thank you very much.